විශේෂම අපි දැක්ක ඊයේ දිනේ ඉඳලා සමාජ මාධ්‍ය තුල සැරිසරන වීඩියෝ පටයක් ජාතික ජනබල වේගය නැත්නම් ජනතා මුතු පෙරමුණ ඊයේගේ හමුදා සමාජිකයෝ විශ්‍රාමික හමුදා සමාජිකයන්ගේ එකමුතුවක් අදිටන හමුදා එකමුතුව මේ අය එකතු වෙන ස්ථානයක ඒ අදාළ ටී ෂර්ටින් පැළඳ ඒ අවසර සහභාගී වෙච්ච අය ප්‍රකාශ කර සිටිනවා අපි NPP සමාජිකයෝ අපි බලයට ආවහම අපි බලාගන්නම් සජ්ජබේ සමග ජනබල වේග එක්සත් ජාතික පාක්ෂ ශ්‍රී ලංකා පොද්ජන කරන මේ සියලුම දෙනාට පහර දෙනවා කියන කාරණය ඒ අය ප්‍රකාශ කර සිටියෝ. ඉතින් මේ ප්‍රචණ්ඩත්වය මුදාහැරිමක් කියන කාරණය පැහැදිලිව අපි කියන්න ඕනි. ඉතින් මේ සම්බන්ධයෙන් අද පැමිණිල්ලක් කරන්න තමයි මම ආවේ. විශේෂයෙන් මෙතනදී ගැටලුව තමයි අපි දැක්ක අරගලයේ හමුවේ විශාල වශයෙන් දේපළ ජීවිත හානිය. මේ ප්‍රකාශය තුළම අපිට වීවැද්දීමක් තියෙනවා, අපිට කනස්සල්ලක් තියෙනවා, මටත් මගේ පාක්ෂිකයන්ටත් ඒකම මෙරටේ සාමය අගින සිල්ව පුරවැසියෝ විශාල වශයෙන් කලබල වෙන ඕන කාරණයක්. අපි 1977 පශ්චාත් ප්‍රචණ්ඩ මැතිවරණ ක්‍රියා අපි අහලා තියෙනවා, කියවලා තියෙනවා. හැබැයි 94න් පස්සේ කෙමෙන් ඒ අවසන් වෙලා ওই කින් විදිහේ තත්ත්වයක් රට තුල දැන් නැහැ. බලය හුමාර වෙනවා බොහොම සුමට ලෙස. කිසිම ආකාරයේ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අපි දකින්නේ. හැබැයි මේ අය උත්සාහ කරන්නේ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ කරන්න. මේ අය උත්සාහ කරන්නේ මේ ජනතාව සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්ත්වය වෙනස් කරන්න. රට නොසන්සුන් කරන්න. දැන් මේ වගේ ප්‍රචණ්ඩ ක්‍රියා ඇතුළොත් මේ රටේ සංචාර ව්‍යාපාරේ කඩා වැටෙනවා. මේ රටේ ව්‍යාපාරේ කඩා වැටෙනවා. මේ රට සම්පූර්ණ නැවත වතාවක් කඩා වැටෙනවා. ඉතින් ඒ නිසා මේ නිදහස සාධාරණ මැතිවරණයක් තියෙන වෙලාවක මේ වැඩි බියවැද්දීම් කිරීම සුදුසු නෑ. දැන් අපි දැක්ක අරගලය තුල පවා දැන් අනුර කුමාර දිසානායක මැතිතුමාට උනත් හිතන්න පුළුවන් පාර්ලිමේන්තුවේ මට ඉන්නේ 3 දෙනයි. මට මේ වගේ තත්ත්වයක් ඇතුළත් පාලනය කරන්න බෑ කියලා. ඉතින් ඒ නිසා මේ කාර්යය ඉතාමත් සුළුවෙන් තකන්න බෑ. මේ කාර්ය සම්බන්ධයෙන් මේ අදහස් ප්‍රකාශ කරපු අය ඒ අදිටන ක්‍රියාන්විතයේ පිරිසක්ද, ඒ අයගේ මතයද, එහෙම නැත්තම් මොකක්ද? විශේෂයෙන් ජනතා මුතු පෙරමුණ අපි දන්නවා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයෙන් එළියට ගිහිල්ලා දෙවතාවක් අපි ආයුධ අරගෙන තියෙනවා. මම මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරා හමුදා කුමන්ත්‍රණයට ආරාධනවා කියන කාරණය. ඒ වෙලාවේ ජනතා මුතු පෙරමුණ කවුරුවක්වත් ඒ ප්‍රතික්ෂේප කිරීමක් කරේ නැහැ. දැන් අද අපිට පැහැදිලිව පේන්න තියෙනවා යම් ආකාරයක මේක මේ බල්ලා මල්ලෙන් එළියට පැනපු ආකාරයක් වට පේන්න තියෙන්නේ. දැන් ඒ සමාජිකයෙක්ම කියනවා අපි බලා ගන්න ආවම අපි සීලුම දෙනාට ගහනවා ප්‍රචණ්ඩත්වය මුදාරිනවා කියලා. ඉතින් මේ සම්බන්ධයෙන් විමර්ශනය කරන්න කියලා තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණලා සිද්ධ. අපි ප්‍රචණ්ඩත්වයට බයයි, අපි පැසිස්වාදයට බයයි, අපි මේ රට උතුරු කොරියාවක් වෙනවට බයයි. ඒ නිසා ඒ තත්ත්වය ඇති වෙන්න බෑ. ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ ඕනෑම ක්‍රියාවලියක බලය හුමාරු වෙන්න අපිට ගැටලුවක් නෑ. ඒක පහුගිය කාලේ පුරාට අපි දැක්කා. හැබැයි අද මේ උත්සාහ කරන්නේ මේ රට ලේවිලක් කරන්න, මේ රට ප්‍රජාතන්ත්‍රයේ උදාහරින්න නම් ඒ පරණ පුරුදු ජනතා මුතු පෙරමුණේ ක්‍රියාවලිය නම් ඒ ජනතා මුතු පෙරමුණේ විශ්වවිද්‍යාල ක්‍රියාන්විතය නම් ඒ සුදුසු නෑ කියන කාරණේ පැහැදිලිව මේ වෙලාවේ කියන්නේ.